අප පොඩි හාමුදුරුවරු සිිල්මෑනිවරු එවගේ දුවල පොතාල වෙනුවෙන් ජීඩියුකේශන් තුළින් අපි අද කතා කරන්නට බලාපොරොත්තුවෙන්නේ අනුවනයා හා අසත් පුරුෂයා කියන දාහත්වන පාඩම මතක ඇති මෙ දාහත්වන පාඩම අපි ධම්ම පදේ බාලවර්ග ධම්ම පදේ බාලවර්ග තුංගනි කොටස ග කොටස කියල පොතේ තුුණ කියලවෙෙන් කරල නැහැ අපි බීට කලින් පැත් දෙකක් කතා කළ පාඩන් දෙකක් කතා කලා අපි අද තුංගනි කොටස හැටියට කතා කීපයක් කතා කරන්න බලාපොරොත්තයන එලාවේ හැටියට එතකොට මේ කතා අතර බලමුකොත් මේ දම්බාල වගේ මොකක්ද අපට අද තියෙන කතාව කියලා පහේ හතර පස්සෙනි වරගගේ හතරවෙනි කතාව තමාගේ අනුවන හඳුනාගන්නා පණ්ඩිතියකි. තමාගේ අනුවනකම හඳුනාගන්න පණ්ඩිතියකි. මොක දේ කියන්නේ. තමන් මෝඩයක් කියල දන්නා නග ඇත් පණ්ඩිතිේ. සවාරා ඉන්නවා තම මෝඩයා කියලා මෝඩයා මෝඩයා කියල දන්නේ. තමන්ගේ අනුවනකම කියති මෝඩකමන? තමන්ගේ මුලා බව තමන් දන්නේ නේ. තමන් නොදන්නා බව දන්නවන එක මිදෙන්ඩ උත්සහරනවා. අන්න ඒ එකයි වැදගත් කම. මෝඩයි කියල කියන්නේ බාලයි කියල කියන්නේ අනුවනයි කියන්නේ නොදන්නකම නිදැම්මං යම දන්නේ නෑ. දන්න එත්තම් මකදේ දන්නෑ කියලා දැනගත්ොත් එක ඉගෙන ගණ්ඩෝනි එ ත දැනගණ්ඩෝනිි කියනු ුමනාව තියෙනවා. කෙනෙක්කන්නවා? දන්නේ එත්න හිතා නින්නන්නේ මන් දන්නෝ කියලා එතකොටම කොට එයාට ජීවිතයේයට ඉගෙනගන්න හම්බුවෙන්නේ. එන්න ඒක තමයි මේ තමාගේ අනුවනකම හඳුනා අනුවනකම හඳුනා ප්ඩිතයකි. හඳුනා ගන්න තැනැත්තා හඳුනන්නා. එතකොට නොහදනන්න මෝඩයකි. ඒ ගැන කියනවා වෙනම ම්. අප බලමුක යි මේ උදහදුර දශනා කරේ කිය කාට දශ කරේ යිද දේශනා කරේ මොකට දේශනා කරේ උත්තරටික කතාවෙතියෙන්. බුදුරජාණන් වහන්සේ සැවත්නුවර දෙවරාම් වෙහර වැඩවසන සමයක ගැටකපන සොරුන් දෙදෙන එක් වූහ ඔවුහු දිනක් ගැටකපන අදහසින්ම දෙවරම් වෙහරට ගොස් බණ අසන පිරිසාතර හිද ගත්හ. ඉන් එෙක් අයෙක් කරන්නට සොරකම අමතක වී හොඳින් බනෑසුවේය. අනෙකා එහි හිඳගත් අයගේ ඉනේ බැදි මුදල් ගෙටගෙන හිමිසිල්ලෙන් සිට එක් අයකුගේ ගැටයක් කපාගෙන ගෙදර ගියය. බනාසා සෝවාන් පලයට පත් අනෙකා හිස් සතින්ම ගෙදර ගියේය. හන්න හරි ලස්සන වැඩක් කෙන හොඩි හඳ. හොරු දෙන්නෙ හිටියා. මේ හොරු දෙන්නා? හොරාට පන්සල කියල ගැටලුවත්තියනනේ පන්සලට අච්චන හොරගන් කරන්නනේ අදත්තෙහිවෙල්ල සමහරු පන්සල් යන්නේ පෝයදාසට සෙරප්පු දෙකක් කරරි උත්සන්ඩ බලාගෙන ම සෙරප්පු හොරු ඉන්නවමටන ලොකුහොරු නෙවේ සෙරෙප්පු හොරු සමල්ට ගහිල පරවුණන සරප්පු දෙකක් දාගෙන කියල්ල අලු සරප්පු දෙකත් තියනතැන දිහ බල්ල හිමට ගලවල ක්මෙන්ට අරමනු සසියටටස අලු සරපතික දාග යන. ඒම රුත්තින් වනේ සමලට සරපපු දෙක ැතු කියලලා මිනියකෙ දෙක ධාගනය. නිස්ේතරන්න නොන ලත්ව කාන්තාවන්ගේ සෙරපපු හොරගන් කරනවා න නේ. ඒවාගේදැ ඒගේ හොරු සමහ හුරු න්න සෙරප හරුන කමන්න සල්ි හොරගන් කරන සෝගන් කරන අද කාල ැටින මුදල් පසිම්බු ඒ කාල තුව ගැටකපන හුරු ඉදලතින ගටපන කියන්න නඒකයි. ඉතුට බුදුහාමුදුරුව සැවත්නර දෙවරම් වහෙරේසාවත්්‍යයන් විහරදි ජේතවනේ සැවත්නුවර දෙවරම් වේහරේ වාසය කරන කාලෙ හොරු දෙන්නේෙක් හිටියා. හොරු දෙන්නා ගැටකපනආදහසිම්ම ගැටකපනව කියලා කියන්නේ අපි කියන්න මු එතකොට ඒ කාලේ එති සමල් අට සල්ලි සමල්ලට මේ ගැට ගහගනිවා පොට්ටි නිතියායන්නේ ඒ විදියට සල්ලි හිමතියන ේවක් හොරෙන් කපලා නොදැෙන්නේෙ නි කට්ටිය ගොඩක්ට ඉන්න තැන්ගලින් හොමහම ගන්න ඔහොරකන් කරන. ගිය අතරද ගිහිල් ර හොු හෝ ක කියල මුතු යට ැ නිකක් න්ඳන්න මිනිස්සගේ සුදු ඇඳගෙන ගිහල්ල එහෙමෙනනේ ද අද සහර හොරු එහෙම තකොට හිතාගඩ බැවිදේවාලවල උස්සෝ පෙරහැරවල් වල ොච්චර හරගන් කරන කුරුච්චන්නේ විදිහම උපාසක මහත්තුරවාගේ. ගිහිල්ල ති පිරිසාතර ඉඳගෙන බණහන්ට පටන් ගත්තා. බනාහන අතර ඉන් එ අය කරන්නට සොරකම අමතක වී. හොඳින් බනඇසේ. ආපු මනුස්්‍යයාට දැන් ආේ හොරකන් කරන්න හිතාගෙන. බුදු හාමුදුරු ලස්සනට බණ කියනකොට මිනිහට හොරකං කරන්්ඩා අපේ කමතකුණ. මිනිහත්වාට වෙලා බනාහගෙන හිටියා. පුුදු වැඩේ කියන්නේ බලන්ඩකෝ. දැ බනාහල ඉවරල්නකොට දැන් එයා සෝවාන් වෙනවා. අනිත් අනිත් හොරාමකද කරන්නේ. අනි හොරාට බණවැඩත් නෑ බුදු හාමුදුර මුුණ බඩකිීවත් මනිහට බණාදාලනෑ. මිනිිය හිමීට, ඉතින් ගොරුවට ඉතින් ඇදගෙන හිමී හිමි කෞද්ද ළඟ සල්ලි තියෙන්නේෙ මොකද ගගේල හොඳට පස් තියන්නේෙ කොහොද එමට හොරු බලන් ඉසින් හොඳට බල 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 බලා හිමීට හොරාගේ ඉතින් වම නාමෙක් ඒ අතර හිමීට කෝහොම හරි බලායිඉදලා අර මනුස්්‍යයක්ගේ ගැටයක් කපලා ඒ කියන්නේ හොරකංකරගෙන ගිහිල්ලා කොහම හරි ගෙදරේ ගියා. බනාහාපු එක්කෙන සෝවාන්ඵලයට පත්වෙලා ඉතින්ද මිනි බණෑහුවමිසක් ඇති හොරකන් කරන්න චාන්සක කම්බු න්නේෑනෙ එයා හිස්ස අතින්ම ගෙදර ගියා. දෙන්නම ගෙදර ගියා. එතකට එක්කෙන සල්ලි අරගෙන ගියා අනිත් එක්කෙන සල්ලි නැතුව ගියා. සොරා එම සොරකමෙන් මසුරම් පහක් සොරාගෙන තිබින. එදා දවසේ ඔවුන්ගේ යැපීමට ප්‍රමාණවත්තිය. හිස්සතින් ගෙදර ගිය අනිත් තැනැත්තාගෙන් අද උපයාගත් මුදල් කොහි දැයි බිරිිය ඇසුවාය. සිදුවූ සිද්ධිය ඇයට කීවිට ඔබගේ අති පණ්ඩිතකම නිසා අපට සුන්බත්ත ඉන්නට සිදුවීයි දොස් නගන්නට වූවාය. ඔන්න වැඩේ. දැන් හෝරකංකරගෙන ගිය මනුස්්‍යයා කහවනු පහක් මසුරම්පා මසුරං පහක් කොහමරි රකරග හිලා තිබුණ. හසුනම් පහ ඉතින් ඒ ගොලන්ට එදාට කාල ඉන්ඩ ඇති. ත අනිත් හොර බණහපු හොර එයාට සල්ලි නේ. එයා හිස්ස අතින් ගෙදර ගියා. ඊට පස්සේ නෝන ගිදරගට පසහ වන කෝ නෝනහන්ුවන කෝ සල්ලි ඉති එයා කිව්වා මට හරි වැඩියවුුණේ මංගිහිල්ල ඉතින් බනාහාගෙන හිටිය බණහාගෙන ඉන්නකොට මට හොරගගර නම්බුන් එයාද බන රසවත් හින්ද ඒ දිහාගෙනනි ොවාන් වෙලාන්න ැන් හොට අයිද බලන්නක හොරෙක් සෝවාන් වෙලා. අපිට මේක කියනකොට කෙනෙකුට හිතෙන්ට පුළුවන් දැන් බනාහන සිල්ගන්න භාාවනාකරන උපාසකම්මල උපාසක මහත්තුරු විත්‍රරමත සෝවාන් වෙන්නේ. රහත්තෙන්ට පුළුවන්නේ. ඇයි හෝරකොට සෝවාන්ට බැරිද. ඔය වෙලා තියෙන්නේ ඔන්න බොඩිහාන්දන්නේ බන අපි තේරුම් ගන්නුවට සමහර මිනිස්සු දක්ෂයෝ හොරගන් කරන්නට දක්ෂලයි. ද කුඩුකාරෙක් වෙන්ට පුළුවන් බේබද් දෙෙක් වෙන්ඩ පුළුවන් කසිප්පු කායෙක් වෙන්ට පුළුවන් කවුරුනත් මතකතියා ගන්ඩ ධර්මාබෝධය ලබන්ඩ පන්සල වහඩ බෑ ඇත්තන්ට ඒ ඇත්තන්ට පන්සල මොකද ධර්මය සහලට බලන්න දැ මේ නසය හොරෙක්නී. හොරකන් කරහිට මනුසයයි පන්සලට එන්නෙත් හොරකන් කරන්න බලාගෙන අවසානි බනාහලය එරලා එයා සෝවාන්තත්යට පත්වෙනවා. න ට ද ො <parachute loyalty> ො න ං ති නහගනීදලා මංහෙම ධර්මය ඇහුවා ඒකයි ගනේ කිව්වම නෝනට කේ තින නෝනට වැදත් තියෙන් යි නොනට වන්න සල්ලි. නෝනට බණිනවා. . ගේ පඩිතගම හින්ද. අත්ති පන්ඩිතක කමනිද මති ප්ඩිතකම නහන්න කියීලම බනහලා රය නොද හොග කර ද අපට සුන් පත්. . සන්ත් මොක සුබත් බත්න සුන්බත් ත් බඩිගින්න තමයි. අද බඩිගින්න තමයි පටිඉඩවෙන්න කියලා බනිින්ට පටන් ගත්තා දොස්ට කියන්න පටන් ගත්ත මහත්තයාට නොන.. එවිට හෙතම මෑගේ අනුවනකම නිසා මාකලේ නුවනැති වැඩක්ද නැද්දැයි වටහා ගැනීමට මෑට නොහෙැ කියයි සිතා. හිතවතුන් සමඟ පෙරලා. ැ තව සමඟ පෙරලා දෙවරම් වෙහෙරට ගොස් මේ පුවත බුදුරදුන්ට දන්වා සිටියය. එවිට බුදුරජාණන් වහන්සේ ගාතාවෙන් දහම් දෙසා වදාලසේක. දැම් මුගද වෙන්නේ ඊට පස්ස දැංවේග දැ මහත්්‍යයාට මෝඩයා කියලා බැන්නට ඇත්තරම මෝඩ කවුද කියන්නක නෝනනේ. ඉති ප්‍රශ්නයක්න්න පුළුව තුට අපට කණ්ිකෝොද කෑමවාගේද මේ බණ බණු සංසාරය පෞ්කංකරගන්නේ. හකොට ගින්දී නිත්ම නිසගේ හොකාන් කර එක. ඉති ඒ ඒක කරන්නඇතු ඉට පස්සේ මේ අනුවනකම නිසා මහත්තයා කල්පනා කරනවා අේ මේ නෝනග තියෙන මෝඩකම. ඊට පස්සෙ දැම් කල්පනා කරනවා යනවා පන්සට ගිහිල බදුහාමුදුරට මේක කියනවා. කියල හිතාරි නෑයොත් එක මෙයා පන්සලට ගියා. පන්සලට ගිහිල බුදුරජාණන් වහන්සේට දෙවරම් වෙහරට ගොස්. ආපහෝ. දෙවරම් වෙහරට ගිහිල්ලා. මේ පුවත බුදු හාමුදුරන්ට සැලකලාම් බුදු හාමුුදුරු මෙන්න මෙහෙම ගාථාවක් දේශනා කරමින් ධර්ම දේශනාවක් සිද්ධ කරා. යෝබාලෝමඥතීබාල්ලන් පණඩි තෝවාපිතනසෝ. බාලෝච පණඩිතමානී සවේ බාලෝති වච්චති යෝ බාලෝ ම්්‍යති බාල්්‍යන් යෝ බාලෝ යම් අනුවනයක බාල්‍යන් තමාගේ අනුවන බව ම්්‍යති ධනී නම් තේන සෝ එයින්ම හෙතම පණ්ඩිතෝවා අපි පණ්ඩිතයකු වෙයි. බාලෝච්ච පණඩිතමානී යම් බාලයකු තමා කරුණුකාරණා දන්නා පණ්ඩිතයක්කැයි සිතා සිටීද ස සවේ බාලෝ ඉතිවුච්චතිය. හෙතම ඒ කාන්තයෙන්ම බාලයකැයි කියනු ලැබේ. දැ අර ඉස්සල්ලා මර්මාතෘකාව කිවවේ මෙන මේ කතන්දරේ. මොකදද යෝ බාලෝ යම් කිසි බාලයෙක් නැත්තම් මෝඩය අනුවන කෙනෙක් බාලයන් තමාගේ අනුවනකම මං්‍යති දන්නවනම්. තමේ මට මම දන්නේ නෑන කියලා ම මෝඩයි කියලා එයා තමන් දන්නවනං අුවන තමන්ගේ අුවන යම්කිසිත් කෙනෙක් දන්නවනං තේන සෝ පණ්ඩිතවවා අපි. ඔහු තමයි නියම පණ්ඩිතය බලන්නක තමන්ගේ අනුවනකම තමන් දන්නේ කියලා දන්න විනය තමයි හොඳම උගතා. එඒ තමයි නියම පණ්ඩිතය. හැබැයි බාලෝච පණ්ඩිතමානී එතකොට සමහරු ඉන්නවා බාලයා සමල්ලට එයා හිතන්න පොන්්ඩිත ඕ අනුවනයි නමුත් මම දන්න වනේ අනිත ුන් දන්න මුණවද කියලා තමන්ගේ මෝඩකම තමන් දන්නිත්වේ. එයා හිතාගෙනින් වනම් පණ්ඩිතයෙක් කියලා ඒ තරම් මෝඩයෙක් තවත්නෑ. සවේ බාලෝති ුච්චි තියක තව නියම මෝඩය. ඔොන බලන්න කොතට මෝඩයා දැමික ලස් සර්ලතේරුම කද කියන්නේ. අනුවනයා තමාගේ අනුවනකම දන්නවනම් එයා තමයි නියම පණ්ඩිතියා. යම් මෝඩයෙක් තමන්ගේ මෝඩකම අත ඔහු පණ්ඩිතයෙක් හිතනවන එයා තමයි නියම මෝඩියන්. විවරණය එකපු කතන්දරනය තමයි. තමාගේ බාලකම නොදන්නාකම පිළිගන්නා තැනැත්තා පණ්ඩිතයන් ඇසුරු කොට ඔවුන්ගේ අවවාද අනුශාසනා ලැබ මෙලෝ පරලෝ දෙලවම දකිනා පණ්ඩිතයකු බවට පත්තිී. යන්තම් යමක් දැනගෙන හෝ. තමාගේ කපෙටි ශූරභාවේ නිසා හෝ. තමා පණ්ඩිතයකි වීරේකැයි මානයෙන් දැපී සිටින තැනැත්තා පණ්ඩිතයන් ඇසුරු නොකරයි. ධර්ම ශාස්ත්‍රයේ ඉගෙන ඥානවන්තියකු බවට පත් නොවේ. එකට හේතුව ඇයි අනුවන කෙනා මං දන්නේ නය කෙලා දැනගත් ොත් පොඩිහාමුදුු නිමොකද වෙන්නේ එයා පණ්ඩිතයන් ඇසුරු කරනවා. පණ්ඩිතයන් ඇසුරු කොට ඔවුන්ගේ අවවාධනු ශාසනා ලැබ මෙලෝ පරලෝදියුණුව ඇති කර ගන්න ඒකයි කිව්වේ නැත්තං මං මෝඩයා කියලා ආම මෝඩය අඉතින් කොහොමත් මෝඩය කිව්ව කියල යා පණඩිතියෙක් වෙන්නේ එයා අනුවනකම දැනගත් තම එයාට පුළුවන්කම තියන පණ්ිතියක් ඇසුරු කරලා යාගේ දැනුම හදාගණ්ඩ ඒකයි. එතට මෝඩය වෙලාහනෑ මං මෝඩනෑ මම දන්න ඔක්කොම කියලා හිතුවොත් ඉගෙන ගණ්ඩයන්නෙත්නේ. එකයි මේ කිව්වේ. බාලයන්ම ඇසුරු කරමින් බාල වැඩම සිදුකොට දෙලොවම දියුණුව පිරිහෙලා ගනිී. මෙසේ තමාගේ නොදන්නා බව දන්නා තැනැත්තා එනිසාම පණ්ඩිතයකු වේ. එ නොදන්නා තැනැත්තා පණ්ඩිතයකයි සිතා සිටියද බාලය වී හර කතන්දරීමයි කියන්නේ එතකොට තමන්ගේ බාලකම දන්නකෙනා පණ්ඩිතය නොදන්න එක්ෙන පණඩිත කමින් නන මමයි දන්න ඔක්කොම කියලා එඒ තමයි හොඳම ෝඩය. එතකොට අපි ඊීලක කතාව මේ අපට තව කතාවත් තියෙනවා පස්ස එට පස්සන කතන්දරේ. හැන්දක් කවදා හොදදේ රසදනීද හැන්ද හැ හොද්දෙ රස දන්න ද. හැන්ද ඇරගෙන ඔද්දර දාලා කාරුවවා ආනවා. හැන්ද හොද්දෙ රස දන්නන්නේ හොද්දෙ රස දැන ගන්නමකත කරන්න හැන්දෙන් ඇරගෙන අපි දාලා අතරදාටියයක් ලෙවකාල බලන්න ඕනේ එවැනි දිවෙන්නේ දිවතාමයි හොද්දෙ රස දන්නේ. හැන්ද දන්නේ නෑ. ඇයි බුදු හාදුර මෙහෙම එකක් දේශනා කරේ. කර්් දේශනා කරේ ඇති දේශනා කරේ. ද කිය. උදායි තෙරුන් වහන්සේ තමා පණ්ඩිතේකයි සිතා සිටිය කෙනෙකි නිතර වාසය කෙලේද බුදුරදුන් වැඩවසෙන විහාරෙහීමේ උහන්සේ සැරියුත් තෙරුම් ආදී මහත්තෙරවරුන් සංඝයාට දහම් දෙසා නික්මගිය කල්ලි ධර්මාසනයට නැග තමනුත් දන්නා කෙනෙකු බව අඟවෙමින් දහම් දෙසති. උහන්සේ ගැ දන්නා ොහෝ දෙදනා ප්‍රශ්න විමසී මාදීන් තොරව උන්හන්සේට දහම් දෙසන්නට හිඩ හැර උපේක්ෂාවෙන් නිහඩව සිටිති. බුදු හාමුදරන් කාලෙ හිටපු හාමුදුර නමත්ව උදායි හාමුදුරුව. හලතියනන්නේ ගොඩක්ඔය කේස්සට අහ විච්චි හාමුදුර කෙනෙ තියම් මෝඩ හාමුදුර කෙන මෝඩ වගේම් හොරි පණ්ඩිතයි. හරි හාඩම්බරයි ඉ එක හිතාගෙන ඉන්න අරිස්සල්ලක වගේ හරිට දන්නව කියල හිතාගෙන ඉන්නවා. එති ගොය හාමුදුරුව දැ බුදු හාමුදුර හිටපු පන්සලේ ඒ බණ කියන ආසන තිබුණවා. ඇයි බණ කියන්නේ. ඇයි නිතරම චුටි හාමුදුරුණණ ඉස්සර දැන් හිතන්කොද හාමුදුරුරු නිතරම දෝස් ගනම් ොහනුවල අලුතේ හනුවී මහනවී බුදු හාමුදුරු බලන්ඩ හාමුදුරගේ බණහන්ඩ ඉග ගණ්ඩ පන්සට නිතරෝමේවා. හාරට සැරුත් රත වහන්සේ මගලන් මාරතන් වහසේන්ටුද රත වහසේ නන්ද මහරතන් වහන්සේ ආදී ඔය මහාකාශ මහරතන් වහන්සේ ආදී ස්වාමීන් වහන්සලා දක්ෂ හාමුදුරුවරු තැන්තැන්වල ධර්ම දේශනා කරනවා. ජන් ධර්මදේශන කරුට හාමුදුරු හගෙන ඉන්නවා ධර්මසාකච්ඡා කරනවා ප්‍රශ්න හනවා මේක බලාඉන්නකොට උදයි හාමුදුුවන්ටත් හිතුන ඇයි මටවැරේ මටත් පුළුවන් බණ කියන්. කියලා උන්නහන්සේ මොකද කළේ, හාමුදුර හිටපු පන්සලේම හිටියේ නිතර වාසය කළ ඒකයි. ඉතකට සැරියුත්තෙරුන් ආද සංගයාට දහම් දෙසෙන නික්ම ගිය කල්ලි හාමුදුර නකල සැරුත් හාදුුර ධර්ම දෙශන ක ැරියම උන්හන්ේ වාඩියුණොගිහි ොරදර්ර වාසන වාඩි වෙලා හදත්තට බන දන්නවාගේ සින් සමහල්ලට බණ කියන්න පටන් ගන්නවා. සමල්ලාට පන්සෙලේ ඉන්න හාමුදුරු දන්ව මේ හාදුරු මෝඩය කියලා. බනදන්න නෑ කියලා දන්නවා. ඉදි ඒහින්දා. යිනිකම් ප්‍රශ්න හන්ඩේ යන්න ඔන්න ොහ කියනක් කියපුවා කියල ඉන්න ගඩන ගන්නේ දන්න දද ප්‍රශ්නහන්නද උපේක්ෂාවෙන් උපේක්ෂාවෙන් ඉහටව සිටිතියඇයි පේක්ෂාවෙන් ඉන්නේ ඇයි ඉති ප්‍රශ්නයකහට වැඩන්න නෑ නතිගේ ආන්දුර දන්නන්නේ නෑ නෙහින්ද ඔන්න ොහ කියනෙ එකක් කියපුවා කියලා ඉවසලා හිටියා හැබැයි ඒ අතර හරි ප්‍රශ්නයක් වෙනවා මොකද වෙන්නේ ම යකට යනකට පොඩි න්ඳරන්නේ. දිනක් එහි පැමිණි ආගන්තක භික්‍ෂූන් පිරිසක්. මේ බව නොදන මහා බෞස්්‍රතයකයි සිතා ස්කන්ද ධාතු ආයතන පිළිබඳව ගැටලු තැන් විචාරන්නට වූහ. උදා එ තෙරනුව ඒවා විසඳාගත නොහිෙකිව නිරුත්තර වූහ මෙයින් විපලිසර වූ ආගන්තුක භික්‍ෂූන් වහන්සේලා මේ කවරෙද්ද දුරදදුන් සමඟ එකම විහාරයේ වාසය කොටත්. ඉස්කන්ද ධාතු ආයතන වැනි තරම් දෙයක්වත් නොදනිතයැයි කියා ඒ බව තතාගෙතයන් වහන්සේට දන්නවා සිටියෝය. උන්වහන්සේ ඒ පිළිබඳව ඔවුන්ට දහම් දෙසිමින් මේ ගාථාව දේශනා කලසේක. උදයි හාමුදුරුව නිකං ලොක්ක වගේ වාඩිවෙලා අරබණ කියන ොම ඉන්නවනි තවස පුටුයෝ වාඩි වෙලා ඉන්නවා. උද ධර්මකතිකයෙක් වගේ උන්දට දක්ෂ හාමුදුරු නමක් වගේ ඉන්න වාඩි වෙලා. ඒ ඉන්නකොට එහි පැමණ ආගන්තුක භික්‍ෂූන් පිරිසන්. එකන පන්සල්ද උදායි හාමුදුර දන්නේන්නත් නෑ පන්සල කෙන වැඩිය දන්නේ ගතුකෙන් පිටික් න පිටි වැඩිය හාමුදුරු ටිකක් ඇවිල්ලා හිටිය දැ එනකොට උදායි හාමුදුර දක් ඊට වසේ උදායි හාමුදුරන්ට ඉතිං ගරු කර බාහන්ටල හැත්තුවන උදාද හමුදුරුවතිී විස්ත්‍රරනවා. ඉස්තර කරනකොට දැන් ප්‍රශ්න තියෙනවනේ ඒ හමුදුරුව එන්නේෙ බුදු හන්ු හම්බල ධර්මගැෙනනම හර ගැටතුලද ඉස්කන්ද ධාතු ආයතන ස්කන්ද ධාතු ආයතන ආදී පිළිබඳ විචාරණ පටන් ගත්තා පංචස්කන්දය කියන්නේ මොකක්ද. ධාතු විාගේ කියන මොකක්ත් හාමුදුරන ආදවසේ ප්‍රශ්න නාරී යෝගෙන අමාරුව දාාන්න හිතල නෙමේ තියෙන ගැටලු ඇහවේ. ගැටලු තැන් විචාන් උදායි තෙරනුව ඒවා විසඳාගත නොහෙකිව නිරුත්තර වූහ දැන් හාමුදුරුවරුන්ට කර අරා ප්‍රශ්න හනකොට උදයි හාමුදුරු දන්න බනක් නේනේ. ඊට පස්ස කටඋත්තර නැති වුණා. නිරු නිරත්තර ගැන උත්තර නැතිවන අපි ැ ට උත්ර නැවන ට උත්රන ැ ඉති ඇම්බරේනවා දැන් ත්තරද ගඩබ ලැජාාව ඇම්බර කොර ගඩ දෙකුත් නේ. ට පස අ හාන්දුරු බින්න පටනැනගත්ත මහලොකට බුදු හාමුදුර ඉන්න පන්සනේම ඉන්නේ. බුදු හාමුදුරුමයි ළඟ ඇසුරු කරන්නේ. බුදුහාදුර ළඟට වෙලා හිටියත් බනදන්න එේ ස්කන්ද ධාතුූ ආයතන ගැනවත්දන්නේ නෙද. ඒවවා ගැනවත්දන්න මහලොකොට බන කියන්ට හදන්නේ බනින වල හොද වනොත්හෙයි වරදින්දෑ ඒ කලත් ඉටිය හාමුදුරු බැනබන ඉටවස්ස මේ බුදු හාමුදුර එක්ම විහාරයේ වාසයකොටත් ඉස්කන්ද ධාතු ආයතන වැනි තරම්. දෙයක්වත් නොදන්න දැයි. ඒ වගෙනවදන්න නැ මහල ගොට බණ කියන්නේ බුදු හාදුරන් හිටිය පන්සල හිටියට කියලා. බැන බැනනික තැන්තැල බැන්නෙ මූුණට ැන්න ැල්ලා අප අන බුදු හාමුදුර හම් බැඩි කියල බුදු හදුරට ගිහල කියන බුදු හාදුරණේ. අර උදායි කියන හාමුදුර කෙනෙක් කර අතන හිටිය මේ උදායි හාමුදුරු වාඩිලා හිටිය බණ කියලට හැත්තුවන බැලුවව මේ පශ්නය බලධන්නත්න කියලා මේ කතාව කිවවා. ඊට පස්සේ බදුරජාණන් වහන්සේ. නිමිති කරගෙන තමයි මෙන්න මේ ගාථාව දේශනා කළේ. යාවජීවම්පිචේබාලු පණ්ඩි තං පයුරු පාසති නසෝදම්මන් විජානාති දබ්බි සූපරසං යතා දගතාවව බුදහද ලස්සන උපමාවක් දේශනා කරනවා බාලෝ සද්ධර්මය වටහා ගැනීමට අපොහොසත් අනුවන පුද්ගලයා. යාවජීවම්පි දිව ඇතිතෙක්ම පණ්ඩිතං පයුරුපාසති බුද්ධාදී පණ්ඩිතියකු ඇසුරු කළත් දබ්බී සූපරසං යතා හැන්ද සූපෙහහි රස නොදන්නාසේ සෝ හෙතම දම්මන් නවිජානාති ධර්මය වටහ නොගැෙනී. එතකොටඇ මෙතන කියනවා යවජීව ජීවී ඇතිතෙක් පණ තියනකම්. මුළු ජීවිත කාලෙම අපි කියන්නේ. යාව ජීව සාමාජිකත්ය කෙල හම සමතිවල සාමාජිකත්යද යාව ීවැ දිවී ඇතිතෙක් මැරණ කම්. බාලෝකේ මෝඩයා අනුවනය නුවන නැති කෙනා මුළු ජීවිත කාලෙම පණ්ඩිතම් පයුරු පාසති පණ්ඩිතයෙක් ඇසුරු කරනවා. ඒක න්නේ ඉන්නම පණ්ඩිතයක් එක්ක බුදු හාමුදුරු ඉන්න පන්සලේමයි උදයිහාදුරු හිටිය. මුළු ජීවිතයේම ඇසුරු කළත් නැසෝදම්මන් විජානාති ඔහු ධර්මී ඉගෙන ගන්න නෑ. දැ සමහර පන්සල්ල ලත් ඉන්නේ සමහර පන්සල්ලල ඉන්නවා ඇබිත්තිෝ ඉන්නවා. මලු ජීවිතය ඒව වන්සලේ. හැබැයි බණ ඇගේ ගෑ විලාවත් නෑ. එඉන්නන සමරට ගුසිේ වැඩකරගෙන ඉන්නවා. හොරිනාපුරුයි. සමල්ලට පන්සලේ හිටියට පන්සලේ ඉන්නකට කොච්චර බණ දැනෙන් ඕනද. සමාර දායක දායිකාවත් ඉන්නවා. සබහ වලනිට තර දරනවා. සමහල්ලාවට තනතුරු දැරුවට ධර්මේනය. හිස් බලඩකෝ. යව ජීවන් පිචේ බාලෝ පණ්ඩිතම් පෛරු පාසති නසෝදම්මන් විජානාති දබ්බී සූප රසං යතා ස හාමුදුරුත්ති ඉන්න පුළුවන් පන්සල හිට යට ඉතින් පණ ඇඟට ගත්තේ නැත්තං අ උදයි හාමුදුරුවගේ තමයි. හරියට දබ්බි කියල කියන්නේ හැන්ද හැන්ද දන්නවන්නේ පමතියෙ හැද පොල්කටු හැද ද ලොක තියෙන නොහවනය උනහරි ගන්්ඩ අපි හැද මිටි අල්ලා ගන්න. හොද්ද කාරුගාන කොච්චර කාරු ගෑවත් මොකද වෙන්නේ. හොදද සූපේ රස සූපකිවේ වැං්ජනනේ. දබ්බි සූප රසං යතා දබ්බි හැන්ද ොද්ද රස දන්නේ වැං්ජන මාළු පිණිවල රස දන්නේ නේ. හොද්ද හැමදාාව දාළක අරුගානමක අරුගානව හොද්ද කවදාවත් වැං්ජනේ රස දන්නේ ඒ වගේ තමයි සමහරාය කොච්චර බදදු හාමුදුර ඇස්සු කරත් බුදු හාමුදුර හිටිපු පන්සල හිටියත් පොඩිහාමුදුරණ ධර්මය රස දැනගත්ති නෑ. ඒකයි බුදු හාමුදුර දේශනා කළේ විවරණේ පැහැදිලි කරනවා. අනුවන පුද්ගලයා බුදුරජාණන් වහන්සේ. රහතන් හෝ ආචාර්ය උපාද්‍යාය ආදී නුවනැත්තන්. දිවිහිමියෙන් ඇසුරු කළත්. බුද්ධ වචනය මෙයයි. බුද්ධ වචනය නොවන්නේ මෙයයි කියා හෝ. ආරාමී හැසිරිය යුත්තේ මෙසේ කියා හෝ. වරද නිවරද සේවනය කෙළ යුත්ත නොකළ යුත්ත. මේ මේ කියා හෝ. ඒ කුමක් වැනි දෙය හොද්දට වියං්ජනයට බැසගෙන සිටින හැන්ද එහිල්ලුණු ඇඹුල් ආදී රස නොදන්නා සේය. මේ දේශනාවාසා ආගන්තුක භික්‍ෂූහු රහත් වූ හ දැම්මොකද වෙන්නේ දැන්කසා දහන් කරනවා දැන් කොච්චර වුණත් අනුවන පුද්ගලය රහතන් වහන්සේ ඇසුරු කරත්න්. ගුරුවරු ඇසුරු කරත් උපාද්‍යායන් වහන්සේලා නුවනැඇත්තු කවුරු ඇසුරු කරත් කවදාවත් ඒ දැනුම ගන්නි නෑ. අර හොදදට දාල කකාරන කරකවන හැන්ද වගේ ලුණු දන්නත් නෑ බුල් දන්නෙත් නෑ මිරිස් දන්නට්න ඒවගේ රස දැනගන්නය වගේ මෙහෙමයි කිය බුදු හාමුදුරු දේශනා කළාම ඒ අහගනීදලා අර ප්‍රශ්නහාගු හාමුදුරුවන් වහන්සේලා. සල්ු දෙනා රහත් භාවයට පත්වනා කියලා මේ කතාවේ පැහැදිලි වෙනවා. එතකොට දැන් අපි කතා දෙකක් කතා කලාද අපට තව කතාවක් තියෙනවා මේ එළඟට හයවෙනි කතන්දරේඒ කතා ගොඩක් කටියෙන් පොනිිහාමුදුර අපි කතා කරන්නේ මොද පට කතා ගොඩක් තියෙන මේ පාඩමේ ඒ හෙදා මේ පොතේ ඉතාමත් කෙටියෙන් විස්තර කරලා තියෙන්නේ උපොනිි හමුදුරන්ට සිල්මෑනිවරුට මේවා විසිසක් විස්තරානුව ම් ොපද වරණාව එහෙම ගත් තම ලුකූ ස්තරතියන. මේ විතින් තව කතාව ගාථාවත් පැහැදිලි කරලා කතාවත් තව රසවත් කරගෙන ධර්ම දේශනාවක් කරන්න තරම් පෑක ඉතා වටිනා කතාන්දර තමයි මේ අපි කෙටියෙන් වෙලාව හැටියට අපි අද කතා කරන්නේ. අනුන් ගැන සෙවීමට වඩා තමන් ගැන සෙවීම යහපත්ය අනුන්ගැන හොයෙනවට වඩා, තමන් ගැන හොයනක හොඳයිඩු. ඇයි අනුන් ගෙන හොයනෙක හොදයි තමන් ගැන හොනෙකද. සමන්ගෙන මුණුවද හොයන්න. අපි හැමේලේම අනුන් ගැනෙන හොයන්නේ තමන්ගේ හැටි හොයන් ඩෝනි කාටද මේක කිව බුදු හාමුදුරුව මතක්ක එෙන්ඩොනියම් මලාව මතක ඇති කාන්තාවන් ගැන හොයනවට වඩා තමන් ගැන හොයනක වඩා හොඳ නැදදිගී හොකකාග බද්ධ වග්‍ය කුමාරවරුෝ මතක් තිෙන්ඩෝනි දවගේ කුමාරවරු තිස් දෙනෙක් නේදඒ කතාව වතාව බොි හාඳදුුව මෙතන යන්නේ. අපි වලමු කතාව කොහොමද විස්ත්‍ර වෙන්නේ කියලා. එක් කලෙක පාවේයක කුමාරවරුන් තිස් දෙනකුට තමන්ගේ ඇඳුම් ආයත්තම් සස්ොරාගෙන ගිය ස්ත්‍රීක සොයා යන අතර කප්පාසිත වන ලැහැබේදී බුදුරදුන් හමුවිය. මෙතනන්ගේ ඉස්ත්‍රීක දුටුසේක් දැයි ඕවුන් ඇසූ කල බුදුරජාණන් වහන්සේ. වඩා වටින්නේ ස්ත්‍රීක ගැනසෙවීමද තමන් ගැන සෙවීම දැයි අසා. ඔවුන්ට දහම් දෙසූහ. එයි ඔහු ඔහුත් එයිදහි ඔහු ඒහි භික්‍ෂු භාවයෙන් පැවිද්ද ලැබූහ. තෙලෙස් දුතාංග සමාධංවී වනගත විසූ ඔවුහු පසු කලෙක අනම තක්ග දේශනාව අසා රහත් වූහ එතකොට? හද මෙ මේ කතා මෙතරන මේ චූටයට තිබුණට පොඩිහඳට මතකයි බුදුරජාණන් වහන්සේ චුට්ට මතක් කරගන්න මේ කතාව බුද්ධත්වයට පත්වෙලා ඉස්සල්ලම පස්සග තවසන්ට දහම් දේශනා කරනවා ඉතා පස්ස තවසට කියන පස්සක භික්ෂුන්ට කියරන කියනෙ ප පංචගේ බික්කු පස්සක භික්‍ෂූන්ට දහම් දේශනා කරලා ඊට පස්සේ උන්හන්සේ යසකොල පුත්‍රයයි යාලුව උපන සතර දෙනයි මහනගරල ඇතට එතන හැටක් වෙනවා. මේ හැටක් වනාම උන්වහන්සේ පළවෙනි රහත් හැට නම් අමතලා කිව්වා චර්තභික්වේ චාරිකං බහුජන හිතයි බහුජන සුකාය අත්තා හිතයි සදේව මනුස්සාය ඔහොම දිරිදේශනා කළ. ඔබලා මේ ගම් නියන් ගම් බලලා වැඩම කරන්න. නිස්සුන්ට හිත පිණිස ධර්මදේශනා කරමින් පාරක්ගාන වඩින්න. දෙනක් එක පාර යන්්ඩේ පා. තනිතනිය වඩින්නේකු ඇයි දෙනවක් එක පාරයෙන්කට කතා කරකරයයි කියලද. න. දෙනම ද දෙනම ගියොත්ත එම හැටනම පාරවල් තියහක විතලයි ධර්ම ප්‍රචාරය වෙන්නේ. එතට තනිතනෙන් වැඩියම් පාරවල් හැටක වඩින්ට පුළ ගෙනු විශල පිරිසක ධර්ම දේශනා කරන පුළන්ගේ නිසා. මෙහෙම වඩින්නේ කියලා. බුදු හාමුදුරොත් වැඩියා. ධර්මය ප්‍රචාරය සඳහා. ඒ වඩින අතර මගෙද තමයි උන්වහන්සේට එම් කප්පාසිත වන ලැහැබේදී. කප්පාසිත වන ලැබේදී. පාවෙීක නුවර හිටපු කුමාරවරු ටිකක් මුණගහෙන්නේ. ඇත්තරම මේක අහම්බයක් නෙමේ පොඩි හාමුදුරණි. මේක වෙන්න අහම්බෙන් අහදිසිය මුණගෙහුණ ෙමේ. බුදුරජාණන් වහන්සේ දිවසින් දැකල තමයි ඒ කුමාර එන පාරය ඒ කැලේට වෙලා ඉන්නේ. ඇයි ඔ කතාව බද්ධ වගේ කුමාරු කතා මතක ති අපි තක් කරකම බොඩක් අමතකට්ටන මතක් වෙන්ඩ මතක තියෙනට මතක අලුත්වෙන්ට තව වැඩිදියුණුෙන්ට නේද නොදන්නට දැනගන්න ඔක්කොමටත් එක්ක කුමාර වෙනගේ කතාව මොකද මේ කුමාරවරු තිස් දෙනෙක් හිටිය බද්ධ වගේ කුමාරවරු තිහා. මේ තිස් දෙනාගින් විසි නව දෙනකටම ගෑනු ලමයි හිටිය ගොල් ෆස්ලා හිටිය එල අම මේෙකුට විතරක් නෑ එකොල්ලෙකොට කෙල්ලෙක් නෑ අපි වාසාෙන් කියනවන්න. නකොල ්‍රිප් එකක් යන්න දාගත්තා. චාරිකාවක් යන්න ඔක්කෝටම කෙල්ලො ඉන්නකොට එක්කනෙකොට විතරක් කෙල්ලෙක් නැතු නම අඩු වාගෙන අවුල්වාගෙනන යාට ගැල්ල මේ හොයා ගණඩේ කිව්වා. ඊට පස්ස මොකද කරේ එකල හිටිය ගනිකාව්. ඉතින් එක්කේ යට ගනිකාවකට කතා කලා. ඇ සතුටින් ආාව. ද චරිකාවක් කියන් න. ද කට්ටියත් එක්ක දැම ගිය ගිහිල්ල කට්ටියත් එක් ඉතිං කාලා බීලාවිනෝ දෙවෙලා කට්ිකු අප නා්ඩ නාඩයමගෙන හරියම නා්ඩ කියලා නාන්නකොට අපි සාමානී මුකද කරන්නේ නාඩ වතුරට බහිනකොට අර තමන් ගතියෙන සාමානීුව මාලෙම දාගන බහි නෑ වර ද වනත් වැවකටහෙ බහිකුට. වැටුණුත්ම එඉද මේ ගලවල ඒ තියෙන රත්තරම් බඩුවේෝ ගලවල වටින බඩු ගලවල එක තැනකින් තියලා කට්ටිය වහිනෝ වතුරට. මේ වතුරට බහිනකොට මෙයා බලා ඉන්නවා විච්චර වඩුගොඩක් මේ නගර සෝබිණයට නැත්තං අර ගනිකාවට හරි ආසාාවක් ඇතු නමී වස්තුූ දැක්කම. ඊට පස්සෙ මකද කළේ දැන්. කල්පනා කලා එහෙනම් මේටිකු හෝරෙන් අරගෙන ගියා අනංම් හරි කියලා. ඊට පස්සේ කොහ මහරි වතුරට පැනලයිති කට්ටිය තියායි කිය ලොපි කොල්ලොතියායි කෙල්ල තිගෙෙන හැටක්න අර කට්ටිය පැනල්ලා ඒවා මේව කලා නානාතර ඕෝම හර අර ළමයාගින් චුට්ටක් මගෑරලා මෙයා හිමීට ගොඩට ඇවිල්ලා ඔ හොඳ වටින බඩු ටිකත් තැරගෙන පැනලා ගියා කග හෝරගන් කරගෙන ගියා. දැන් හොරගන් කරගෙන ගියාට පස්සේ දැන් කොල්ලොටි ගොට ඇවිල් බල්ල ට අරත්ත න බඩු ය වන කෝ කවු අරගෑනනික් වන රංගණි කියීල කොහදගේී යමු බලන්ඩි කියලා ඔක්කොම ගෑනු කෙනා හොයාගෙන යන කැලෙ පන කොල කැෙපල්ල කැපැත්තර අන්ටද කොහරි හැඟිලඇක්ක ො ය ගොට බුදු හාමුදුරු මේක දැකලා ගහක් කැට වාඩි වෙලා ඉන්න. හක්කට වාඩිවෙලා ඉන්න කටොන්න ොතන තම පටන්ගන මේ කන්දර ඉට පස්ස බුදුරජාණන් වහන්සේ ටනක ැ දැක් බුදු හාදුර ඉන්න වනල හැවේ ළම යහනෝ බදුහාමුදුරන මේ පැත්තරට ගෑනු කෙනෙක් හම ගිය දෙැක්කක් නෙද. බුදුහාමුදුර අහනවා තරුණේ කුමාරවෙරුණේ. කාන්තාවක් ගැන සෙවීමද තමන් ගැන සෙවීමද වඩාවුතුම්. ඕක දැන් ඉන්න කොල්ලෙක්ගින් එහවනග ඕහම් ප්‍රශ්නයක් ලාෑනකොට. අවර ගෑන කෙනෙක් ගැන හොයනකද තමන් ගැන හොයනකද වඩාවතුම් කිවන අනේ න්න හාදුරනේ කියයි නේ දම අපි මේ රා බඩු නැතිලා හයන උදුහාදුරු මොකද මේ යහන ප්‍රශ්න කියලා. අන්න බලන්න පොඩිහ බුද්ධිය කියන්නේ යන්නේ එකයි. ඇයි ඒ ඇත් මනසිංගියත් මෙතන දී ඇත්ත සංසාර පෙරුම් පුරග නාපු හොඳට ප්‍රඥාව දියුණු කරපු ඇත්තෝ. අර ප්‍රශ්නය ඇහුවම, වඩා වටින්නේ ස්ත්‍රීක ගැන සෙවීමද තමන් ගැන සෙවීමද වඩා වටින්නේ ස්ත්‍රීක ගැන සීමද තමන් ගැන සෙවීමදයි අසා ඔවුන්ට දහම් දෙසුව. ඇහවා කවුරු ගැන හොයන එක ද වඩා වටින්නේ කියලාම කොල්ලො කි්වා ති තමන් ගැන හොන එක තමයිති වටින්නේ බුදුහදු එහෙනම් වාඩිවෙන්නේයකිවා. අර ගෑනු එක්කෙන පස්සේ ලව එක පසක තියලා වාඩිවුුණ. වාඩි වුනාට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ අයට ධර්මදේශනා කරනවා ධර්මදේශනා කලාම ඒ අය ධර්මාබෝධය ලබනවා. ඊයට පස්සේ මෙයි ඒහි බික්කු භාවේ මහන කරනවා මහන කරලා ඊට පස්සේ මේ අයි දුතාංග තෙලෙස් දුතාංග සමාදංවී අපි ග දුතාංග තෙලෙස් දහතුනත්තිනවා. එතකොට මේ දුතාංග සමාදන් වෙලා මෙ අය මොකද කරන්නේ ඉඳලා වනගතව වාසය කරනවා. ඊට පසේ බුදුරජාණන් වහන්සේ උන්ට අනමතග්ග කියන සූත්‍ර දේශනාව සිද්ධ කරනවා. ඒ දේශනාව අහලා මේ කුමාරවරු ටික රහත්භාවයට පත්තිෙනවා. ඊට පස්සේ ඔන්න ඔය කාරණය? දම් සබා ම්ඩපේ කතාාවීමත් සමඟ ඇතිවෙන කතාපුවත බලමුක පිස්සරම ොද වෙන්නේ කියලා. මේ පුවත පිළිබඳව දිනක් දම්සභා මණ්ඩපේට රැස්සූ භික්‍ෂූන් අතර කතා බහක් ඇතිවිය. මේ භික්‍ෂූන් මෙතරම් ඉක්මිනිින් ධර්මාවබෝධය කළේ කෙසේ දැයි සාකච්ඡා කරමින් සිටි තැනට වැඩම කළ බුදුරජාණන් වහන්සේ එපවත් අසා මහනිනිින්. මෝන් තිස් දෙනා අද පමණක් නොව පෙරබවේදී සුරා ධූර්තයන්න සිට. මහා කුන්ඩිල පඩිවරයාගෙන් දහම් මසා පංචසීලයේ පිහිටියාහු යැයි කුන්ඩිල ජාතකයේ වදාරා ඒ හේතුව නිසාම අද හුනස්නේදීම රහත් වූ ඇයි දන්වා මේ ගාථාව වදාලසේක. එතකොට දැන් බද්ධ වගේ කුමාරවරු බනාහලා හදිසයේමි හිටපු ගම. රහත් භාවයට පත්වනා කියන කාරණය දැ ප්‍රසිද්ධයි. ඒ ගැන හාමුදුරුවරුව අතර කතා බහක් ඇති වෙනවා. දන් බුදු හාමුදුරු පොඩි හදුුර දන්නව දම් සබා මණ්ඩෙපෙට වැඩම කලාම. දම්සබා මණ්ඩෙපෙට වැඩම කරලා අහනව ඉදින් ගොන්නහ ැ වනුවට්ටේ කතා කරින්ව කට නිශ්දව වෙන හාමුදුර සමහරදාට බුදුහාමුදුරු ඒ මුදත් ගැනන් ගන්න උන්වහන්සේ මහනනි කියලා න්න ධම දෙසෙන පටන් ගන්නවා. සමහරදාට අහනව මහනෙනි මම පැමිණෙන්නට පෙර. ඔබලා කිනම් කතාවක නිරත වී සිටියේද. ඒ වෙලා ටිසින් හාමුදුරුවු මතක් කරන බදුහාමුදුරුනේ අපි දෙතිස් කතාවෙලින් ඇත්වෙලා ඒක රාජකතා චෝර කතා ඉත්තිකතා පුරුෂ කතා. මෙති කතා තිස් දෙක හාමුදුරනට එපා කියෙන රජවරු ගැන ස්ත්‍රීම් ගැන න ගෑනු ගැන පිරිමි ගැන හොරු ගැන ඒ කතා නැතුව දම්මීවා කතා මේ ධාර්මික කතාවක් වැදගත් කතාවක් කතා කර කර හිටියේ. අපි මේ කතා කර කර හිටිය බුදුහාමුදුරනේ මේ බද්ධවක්ගේ කුමාරවරු ගැන ඒ කුමාරුවරු තිස් දෙනා අපි බැලිවේ ඉක්මනිින්ම රහත් කිය හැටි හරි පුදුමයින තමන්ගේ බඩු ටික නැති වෙලා හොරෙක් පස්සේ අන අතරේ හොරෙක් හරි හෙරියක් නේද හොර ගැනෙන හෙරියක්. එක හොරෙක් හොර කියන කියන්න හොරෙක් පස්සේ නැත හෙරියක් පස්සේ යන අතරේ. බුදුරජාණන් වහන්සේ හමුවෙලා බුදු හාමුදුරුව ඒ අහපු ප්‍රශ්නම්ම එක කාන්තාවක් ගැන හොයන එකද තමන් ගැන හොයන එකද වඩා උතුම් කියලා අහක ඒකම දැනිලා. ඊට පස්සේ වාඩි වෙලා වැඩිකල් යන්නඇත්තුව ධර්මාවෝධය ලබලා ඉට පස්සේ බනාහලා එහෙම රහත් වනාකිවා හොරි පුදුමයි. කියලා කතා වෙන මේ හාමුදුරුවට ටික. ඒ වෙලා මෙන්න මේ කාරවය නිමිති කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැ හහාන්ද්‍ර හොට ඉටපස් බුදුහන්ගටක බදහන් අපිමි කතා කළ ඒක් මිනි රහත් ච්චි මහහා පුදුම සහගත තත්වේ ගැනත අපි කතා කර කර හිටිය. ඉට වස බදහාහදුර ක කියනවා. මේ භික්‍ෂූන් මෙතරම් මක්මිණින් ධර්මාබෝධය කළේ කෙසේ දැයි සාකච්ඡා කරමින් හිටිපි ඔවන්ට කියනවා. මහනිනි මොවුන් තිස් දෙනා අද පමනක් නොව මහනිනි මේ අය අදවිතරක් නෙමෙයි. ඉස්සරත් ඔහව රහත්වෙ නෑ දෙසරයක් ස්ස රහත් වනා කිීම මේ ඉස්සර පෙර භවයකෙදී සුරාධූර්තයංව සිට එට කලින් මේ ඇත් හොඳ බේ බද්ධ. ඒ බලන්ඩකො සංසාර ඇයටන සමලට අපි ගොුණන මිනිස්ුු පාලනයනේ ොය බද්ධ වැඩක් නෑ බී ලයින්න ඒ වනිින් හොදන ඇයි සමල්ලට එහෙම ඉඳලා හොඳ වෙන අවස්ථාතියනවා. හුරු හොඳ වෙන නොදම පිස්සර කතාය කතා කරන ගැටකපණ්ඩගිය හෝරා. බලන්ඩක හෝර රහත්ත ච්චි හටි හරිපුදවයි. දැන් මෙතන කියනවා මේගොල්ලො සුරාධූර්තයන්ම සුරාධූර්තයෝ ඉඳලා කුන්ඩිල පණ්ඩිතයා කුන්්ඩිල පණ්ඩිතයාගේ දහම් අහලා හදර කුන්්ඩිලගේ ඒ සුරාදූර්තයෝ වෙලා හිටපු මේ කට්ටිය කුන්ඩිල පණ්ඩිතයා ඉට පසත ඕක තියෙනෙ මේ ජාතක දේශනයි කුන්්ඩිල ජාතකය පන්ස ජාතකයේ තියෙනවා. න්ඩි ජතක කියලා ජාතක දේශනාවක් පොඩි හාමුදුරණේ. මේ කුන්ඩිල ජතතික ඔය කතන්දරේ ම මේ කෙටියේ මතක් කල ද මෙතනත් මේ කෙටින් කිර තියෙනෙ ඊට පස්ස මේයාගොල්ව මෙයා කුන්ඩිල තාපසතුම මේ අයට සිල් දෙනවා පංචසීලයේ පිහිටවෙනවා. මකදයි බිල ඔය කරන්න කියලා කිව්ගම අනේ අර ඇත්තුූ. ඒ පන්සේ රකිනවා. එකන වැරැද්ද හදාගන්නවා. සිල්ලත් වෙනවා. ඒ බලන්ටක සංසාරය එහෙමත් වෙලා. ඒගේ ධර්මය ප්‍රගුණ කරලා හිටපු කුන්ඩිල තාපසුතුමාගේ බනාහලා සිල්ලත්තුනා වගේ. දැ බුදුහාමුදුරු මේ ආත්මේ නොන ගෑනු කෙනෙක් ගැන හොයනවද. තමන් ගැන හොයනවද කිය ඇහුවම වැඩිය හොඳ තමන් ගැන හොයනක කියලා. හිතලා ඊට පස්සේ තීරණය කළ බනාහලා රහත්තුනා. ඊට පස්සේ ඒක නිමිති කර ගැන බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ගාථාව? දෙසන කළ මකදගතාව මුහුත්තම පිචේ වි්ඥු, පණ්ඩිතං පයුරු පාසති කිප්පං දම්නං විජානාති ජිව්වාසූපරසං්‍යතා වි්нюු අවබෝධ ඥානයේ ඇති නුවනැත්තා මුොහොත්තං අපි මොහොතක් පමණුවත් පණ්ඩිතං පයිුරුපාසති නුවනැත්තෙකු ඇසුරු කරන්නේද හෙතම. කිප්පං ඒව වහාම දම්මං විජානාති ධර්මිය දැනගන්නේය. කෙසේදයත් සූප රසංය ශරසං ජි්වා යතා සූ පෙහි ලුණුුවැඹු රස වහා දැනගන්නා දිවමෙනි. දැ මෙතන ඉස්සල්ල කියපු ගාථාවට විරුද්ධ අර්ථයක් යන්නේ. ඉස්සල්ල කිව්ව යාවජීවම්පිචේබාලෝ පණ්ඩිතං පයුරු පාසති එතකොට මුලු දිවී ඇතිතෙක් මුළු ජීවිත කාලෙම බාලයා පණ්ඩිතිෙක් ඇසුරු කරත්. ඔහු ඒ වැං්ජනවල රස දැනගන්නේ දබ්බී සූප රසං යතා කිව්. හැන්ද වගේ පොල්කටු හැඳ වගේ. හැන්ද වගේ අර වගේ රස දැනගන්නේ නෑ. එතකොට ද මෙතනද කියනවා කොමද ජිව්හා සූප රසං යතා දැ ඒකට මුහොත්තම පිචේ වි්ෝ මුහොත්තං අපි ෝකිව පණ්ඩිතයා උගත දක්ෂය. එයා මුහුත්තන් අපි මොහොතක් චුට්ටි වෙලාවක් නමුත් පණ්ඩිතම් පයිරු පාසති. එතකොට විං්‍යු නුවනැත්තා මුහොත්තං ගුණ කාලයක් නෙවෙේ චුට්ටි කාලයක් ඉස්සල්ල එක්කන යාවජීවම් උපන්දආපට මෙරණකම් ඇසුරු කරත්. මෙතන මුහුත්තං අපි මහත්ත කිවේ මොහොත චුට්ටි වෙලාවක්. ටි වෙලවක් නමුත් පණ්ඩිතම් පෛර පාසති. එකහෙනි පණ්ඩිතේ කඇසුරු කරොත්. නොුවනැත්තේ කැසුරු කරොත්, දක්ෂය කැසුරු කරොත්. ඔහු කොහොමද කිප් පන්දම්මං විජනති වාම ඉක්මනිින්ම ධර්මය දැනගන්න යි වැඩිකල් යන්න ෑ සති නම් මාසගනඟ වරුදුදැන ගන්න වාබ ධර්මය දැනගන්න ඉක්මනින්ම ධර්මය දැනගන්නවා කොයි වගේද ජිව්හා සූපරසං යතා. දිව වගේ. ජීවවාකිවේ දිවට. එතෝට දිව කොහොමද දැන් රස බලන්නෙ දිව නේද මනහරි දැන්ි කාලාල මනහර කෑම කම්බු නගත කරන්නේ අපි වැංජන රස බලන්ට දිවේ ගාල බලනවා. එහෙමැනි කරන්නේ. ඉළඟට මුණහරි ඇබූර් රසද බලනකට චුට්ට දාන්න ඇඹූර් රසයිද ලුුණු ඇතිදි කියල හොදට බලනවන. දිව දැනගන්න ඉක්මට මුණනහරි කාර් සැකෙන චූටක් දිවයාග ගාලන ආපපුූ තිත්තයි ? න තරගි කියනවා තිත් අයි කිය නො රසයි කියන ලුුණුලැසයි කියනවා අප ඉක්මනිම රස දැනගන්න රස කොම දැනගන්න දිවෙන්. එතකොට කිප්පන් දම්මන් විජානාති ජිව්වාසූ ප රසයියතා. එතකට ඉක්මනිින්ම මාලු පිණිවල රස රස ලළුණු ඇැඹුල්ලාද රස දැනගන්නව ඉක්මනිින්ම දිව දැනගන්නවා වගේ එතකොට පණ්ඩිතයා චුට්ටිවෙලාවක් පණ්ඩිතෙක් ඇසුරු කරත් මොහත්තම පිචේවන මොහොතක් ඇසුර කරත් අය එ ඒගේ තියන හොඳ ගතිගුණ තමන්ට ලබාගන්නවා. මුළු ජීවිතයේ මැසුරු කරත් තමන් බුදු හාමුදුරලඟ හිටියත් මතක නිස්සල කතාය කිව බුදු හාමුදු ළඟ හිටියත් ධර්මය තේරුම් ගත්තනේ. එක විවරණය තියෙනවා උද්ගට තඥ්‍ය හෙවත් ඇසුනු සැනිින් කරුණු අවබෝධ කරගන්නාද විපෙටිත්ඥ හෙවත් පුරුදු පුහුණු කිරීමෙන් හදාරා කරුණු තේරුම් ගන්නාද නෙයිය හෙවත් නිතරම පසුපසින් සිට කියාදීමෙන් සිහිපත් කිරීමෙන් ඉතා අමාරුවෙන් කරුණු අවබෝධ කරගන්නාද පද පරම හෙවත් මනින් නැව මින් නැවූ මුින් නැවූ කලේකට වතුරවත් කරන්නාක් මෙන් මෙකී කවර ක්‍රමයකින්වත් අවබෝධ නොකරගන්නා දැයි අවබෝධ කිරීමේ ශක්තිය අනුව පුද්ගිලිෝ සතර දෙනක. එතුකට පොඩියාදන පුද්ගලිෝ හතර දෙනෙක් ඉන්නවා. ඒ අතර දෙනාද ධර්මය අහල අවබෝධ කරගන්න ආකාර අනුව තැන් අපි ද බුදු හාඳදුරු කොච්චර බණ කිවන්. එදා අහපු ගමම රහත්තිච්චය හිටියා. ල ික්ලාලව භාවනා කරලෙම රහත් ච්චය ටියා ගුඩ කාලයක් මහන්සේලා මහන්සේලා භාවන කළ රහත්තිච්චත් හිටියා. අනේ කොච්චර ජීවිතයේ භාවනා කරලා රහත් න විච්චිය ඇත්ත හිටියම්. අප පන්තිල තින්න නිපඩි හාමුදුර සිල්මැනිවර අතරත් තිඉන්න පුතාලදල ඉන්න කොච්චර ඉගෙන්න ඇත සමාරු කියනකොට මල්ලග නිවරයි කියනකොටම දන්න. තවත් අයින්න කියලා ටිකක් න්න කියනකට මල්ගටේ චු්ටක් පැහැදිරි කල විස්තර කළ දුන්න මල්ලගන්න. සමහරු ඉන්න ගුඩෝක් කියල කියල දීල දීල කියල කිය කිය කියලා. ගුඩෝක් කියල දුන්න ඔන්න අල්ලගන්නවා. සමහරු ඉන්න කොච්චරයැකිව්වත් මෙලෝ දෙ අත්තේරෙන් නැතික්ෙන දෙන්නකු තින්න. දැන් ඔන්නේ කොටත් සතරතම මේ වෙදල තියෙන්නේ. ඔන්න පලවිනි එක්කෙන. උගැටි ත්ඥ ඇසුරු ොකක්ද ඇසුනු සැනින් අහපු ගමන්ම කරුණු අවබෝධ කරගන්න තැනත්තා. එතකොට දැන් එයා ඉක්මනින්ම අහපු ගමන් කර්මංකිවේ ආයයි වැඩි වෙලා දගලන්නේ අහපු ගමන් දැළගන්නවා. ඊනට වීපටිතා්ඥ දෙවිනි එක්කෙනා. එයා ටිකක් පුරුදු පුහුණු ගැන්නන එක පාරම කියපු ගමන්නෙමයි චුට්ටක් පුරුදු පුහුණු කිරීමෙන් හධර්තේරුම් ගන්න ඉන්නවා තවත් එක්කෙනකින්ව නැයිය තුන් එෙන එක් කෙනා. නෙයකිවේ. නිතරම පසු පසිෙන් සිටි කියාදීමෙන් සිහිපත් කිරීමෙන් ඉතා මාරුවෙන් කරුණු අබෝධ කරගන්න එක්කෙන. එයාටත් ඉතින් කූම හරිදි පිටිපස්සෙෙන් ඉඳලාලු කාදුුරම යනලා පාඩන්කරන්්ඩෝනනි කෝ යන්ඩ කි කිය ඉතින් එලවලලා එහම ේද ගොඩක් ඇත්තව තින් යැයිය තමයි පස්සෙන් ඉඳලම ගරව්ඩෝනි. ඊලට පද පරම කියලා කිවේ. පද පරණ අ ඒ නිකා අනිපැත්ත ගහපු භාජනයක් වගේ වතුර වැටෙනකට බාජන අනිිපැත්තකගේ වට මේ පිරෙන් නෑන පොඩි මුදුරන්නේ වතුරවැක්කරනවා ටැප්ප එකෙන් වතුර වැැක්කරනවා වතුර වැැක්කරනකොට ඒ වතුර වැැක්කරනවා. බාජන අනිපත්ත හරවලා ඉතින්ක ක වතුර පිරයි මේක තියෙන්න්න ඕනේ ඕ මේ මේ අනි පැත්තරන්න තියන මෙහම පැයිතියෙන්ද තියෙන්න්නේ මෙහෙම ඉදි වතුර වැටිලා. කලාගෙන යන වැඩන්නේ ඒවගේ තමයි සමාර්ඇත්තන්න ගොච්චර කිව්වත් අවබෝධ ගරගන්නේ පතුර වක් කරන්න මේ කවර කරයමකින්ත් අවබෝධ නොකරන්නාදයි අවබෝධ කිරීමේ ශක්තියනුව පුද්ගලෝ හතරදනෙක් ඉන්නවා. එතකොට ඔය විවරණය පැහැදිරිි කරනවා ඔය විදිහෙට එයින් පළමු තුන්දනා පෙරපින් නැති යම් යම් තරමකට සහජ නුවන ඇත්තෝය සූපේ ලුණු ඇඹුල් රස දිවගෑ පමණින් සූප රස දැන ගන්නා වැනි පළමු ගනේ උග්ගටි තච්ඥය පුද්ගලයා මේ ගාතාවෙන් අදහස් කරන ලදී. මීට පෙරකී ගාතාවෙන් කියවුණේ කිසිසේත් අවබෝධ කිරීමට අසමත් සතර වෙන පද පරම පුද්ගලයා ගැනේ. දැන් මෙතන අපි ගාථාව දෙකක් කිව්වනේ එතකොට මේ ගාතාවෙන් කිවේ දබ්බේ සූප රසයි යතා. හරියට දිව රස දැනගන්න වගේ. බද්ධ වගේ කොමාරව රුක් කියන්නේ කවුද හරියට උග්ගටි ත්ඥ්‍ය පුද්ගලයෝ. ඒගොල්ල අර තුන්දනය කර පලවෙනි තුන්දනා ඒ ඇත්තෝ මොකද සසර පින් කරලා මුණවාහරි අවබෝධ කරගන්න පුුවන්. අනේ එතකොට අවසර ඉස්සල්ල ගාතාවේ මේ ගාතාවට ඉස්සල්ල ගාතාවේ අපි කිව්ව මකදකිවේ කිසි දෙයක් අවබෝධ කරගන්න බැරි එක්කෙන පාද පරම බුදු හාමුරුව ඉතින් පන්සලේ හිටියත් උදායි හාමුදුරුව. ගේ බලන්ඩකුුණනේද එතකොට මනා බණ කියන්න ඉතින් හරි ආසයි ධර්මාසනය වාඩිවෙලා ඔහේ ඊටිය අඩුගානය ධාතු ඉස්කන්ද ආයතන ගැන ප්‍රශ්නැහුගම අමාරු වැටුණා මුකුද දන්නේ නැතුව එතකොට අපිට දැ මේ කතා තුනක් කිව්ව කතා තුනින් අපි කතා අවසාන කතා දෙක එක ළඟ යන ගාතා දෙකක් ේද එතකොට අපි කතා කළ ඒ ගාතා දෙක තුළ අපි පවත් කතා කරට යදනේ අවබෝධයස් පිළිබඳව බුදු හාමුදුරු දේශනා කරපය එකක් ධර්මය අවබෝධ ලබන්නේ කොහොමද එතුට ඉක්මිනින් ධර්මයල් අබෝධ කරගන්න එක්කනාා සහ එතිකොට කොච්චර කිව්වත් ධර්මය අවබෝධ කරගන්නේ නැති පුද්ගලෝ. ඉතින් එතිකොට දම්ම පදේ අපි අද කතා කළේ තවත් කොටසක්. ඉතින් මේ පාඩම ටිකක් දිගයි. ඉන් තවත් කොටසක් අපට කතා කරන්න තියෙනවා එතිම ගාතාවක් හොඳට අහලා හොඳට කියවලා හොඳට තේරුම් ඇරගෙන නැවත නැවත බලලා. නමදුණ කරගන්න ත්හ කරන්නඩ ඕනි ඉතිං අප පොඩි හාමුදුරුවන්ට හිින් වහන්සලා දවල පුතාලා හැම දෙනම නව ටිකක් හොඳට හල බලලා දැවත නැවත බලලා ඒ කියවලා දැනුම වර්ධනය කරගන්න ඉතින් මං අර විස්සලකි වගේ බණක අන්ඩත් හොඳ කතන්දර ටිකක්තමයි අපි කතා කරන්නේ. ඉතිං හැම දෙනාටම තෙරවාල් සරග සප්පදානං ධංමදානංචිනාදයේ. ludanian wadah butuh wa pasarminperi suahasat podiha muduruan bahansi lagi mehinin bahansi lagi sah dua darwan ge taham esmin sambut salah seani cirasstiiti desa dahammi ke perera பிரலா ப පදන මகி සිදු ක सජ සකායි பරිෙන් අධ්‍යප